ඌව පළාතේ සියලුම රජයේ වෛද්‍යවරුන් අද පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ වෛද්‍යවරුන් රට තුල රඳවා ගැනීමට පියවර නොගැනීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනුයි. මේ හේතුවෙන් රෝගීන් පත්තු වියේ දැඩි අපහසුතාවයකටයි. මේ අතර වසර තුනක හෙද පාඨමාලාව සාර්ථකව අවසන් කරත් තවමත් පත්වීම් ලැබුණේ නැති බව පවසමින් හෙද සිසුවියන් පිරිසක් ඊයේ ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. ගැටලුවලට විසඳුම් ඉල්ලමින් ඉදිරියේදී දෙවන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කළේ. අපි සංගමයක් විදිහට අනිවාර්යයෙන්ම ඉදිරි කාලය කියන්නේ අපිට දෙවන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වෙන කාලයක්. මොකද මේ ක්‍රියාමාර්ග හෙදේදී යන්න බලපාලා තිබෙන ගැටලු වගේම නවක හෙද සිසුම් මදවා නොගැනීම කියන කාරණාවත් මුල් කරගන්නේ. අනිත් පැත්තෙන් මේ රටේ අහිංසක රෝගී ජනතාවට ආණ්ඩුව පැත්තෙන් ඒ කරන්න ඕන යුතුයකම් වගකීම් ඉටු නොකිරීම කියන කාරණය විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ නිසි පරිදි නිසි ප්‍රමිතියෙන් යුතුව ලබා නොදීම කියන කාරණාව තවමත් තිබෙනවා. අලුත් සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා මෙවැනි සටනකට අපි කැඳවා ගන්න ඔබ කටයුතු කරනවා නම් කටයුතු කරන්න. හැබැයි ඊට කලින් ඔබට පුළුවන් මේ ගැටලු සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කරලා ඒ ගැටලු වලට වහාම ප්‍රතිචාර දක්වන්න. ඒ ගැටලු විසඳන්න. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.